හවස සපු ප්‍රේමා සමග මාලිගාවටත් ගොස් ඔහුගේ නවාතැනට යන්නට ඇඳගත්තා පමණි. තුනී පොදේ නිසා මුළු මහනුවරම තිබ්බේ අඳුරේය. ඒ නිසාම ඔහු ළඟ නැති පාළු කෙල්ලගේ පපුවට තදින් දැනෙමින් තිබුණි. වාහනයක් පැමිණ මිදුලේ නැවැත්තුවේ ඒ සමගම වගේ. ඉන් බැසාවිල කුමණ්ඩාර මහත්මිය ජනිත්ගේ මවය ඇහ එන බව දැක දැකත් සපු බියවේ නැත. මගේ නැන්දම්ම උඹ නෙමේ, මගේ නැන්දම්ම ජීවිතුන් අතර නෑ. ඇහ සිතුවේ එහෙමය. මං එහෙත් ගියා. පුතා කිව්වේ ඔයා ඇවිත්තිනී කියලා. ඒකයි මේ දුවගෙන ආවේ. ජනිත් ගින්න දී ඇත. සපු ඇගේ මුහුණ දෙස බලා උන්නා ඇරෙන්නට කතා කළේ නැත. යන් යන් ඉතින් මාත් මේ බණ්ඩාර වෙල ඉඳලා එන්නේ. ඇන්ටියන්න මං අද අම්මගාව ඉන්නවා. සියර සනීප නෑ. සපුගේ කතාවෙන් ලොකු බණ්ඩාර හාමිනේගේ මුහුණ අඳුරු විය. කසාද බැන්දර පස්සේ ඉන්නේ අම්මගේ ළඟ නෙමේනේ. යන් යන් සපු හෙලවුණේවත් නැත. ඇන්ටි අන්න සිය ළඟ මං ඉන්න ඕන. මං ජනිත්තත් ඒක කිව්වා. අම්මව එවන්න ඕන නෑ කියලා. එතකොට අර ගෙවල් ඒවා වැඩකාරයෝද බලාගන්නේ? ඒක මං දන්නේ නෑ. රට අධ්‍යයත් හිතන්න එපැයි. මං මොනා කරන්නද? අනික මං ඉන්නේ මගේ අම්මයි සීයයි ළඟ. එයාල තරම් මාව පරිස්සම් කරන්න කාටවත් බෑනේ. තම ලේලි අද මෙහෙම කතා කරතයි ලොකු බණ්ඩාර හාමිනේ සිතුවේ නැත. ඇහැ ගියේ පුපුරමින් මෙනේ. මං ඔක්කොම අහගෙන හිටියේ. සුජාතා පැමිණ කීවාය. හිතන්න ඇති අම්මලා පුතාල එකතුලා මාව හිර කරලා තියාගන්න. එකපාර ප්‍රශ්න දාගන්න එපා. අපි බලමු. මං හදාගත්ත ප්‍රශ්නයක් නෑ අම්මා. මං දන්නවා. ලොකු බණ්ඩාර හාමිනේ ගොස් පැය කාලක් යන්නට පෙර ජනිත් කතා කළේ. මා ගෑනි ගින්න දෙන්න ඇති. හෙලෝ, විනාඩි 10කින් ගෙදර ඉන්න ඕන. තේරුණාද සපුට? හිටියේ නැත්නම්? සපුට එහෙමම ඇසුනේ. මං ඒක ආවම බලාගන්නම්. දැන් යනවා ගෙදර සපු. සෝරි, අද මං ගෙදර ඉන්නම ඕන. මට මාලිගාවටත් යන්න ඕන. සියයට බාරයක් වෙන්න. ඒවා මට වැඩක් නෑ. දැන් යනවා ගෙදර. සෝරි, මට යන්න වෙන්නේ. මං උදේත් කිව්වනේ මං ගෙදර එනවා කියලා. මට බලපෑම් කරන්න හදන්න එපා. දැන් සිංගප්පූ ගියා, මං නැවැත්තුවේ නෑනේ. මං මිනිහා, තමුසේ ගෑනේ. සබෝ සිනාසුනාය. ඩොක්ටර්ගේ කැම්පස් එකේ ඉගෙනුවේ එහෙමද? ගෑනු කියන්නේ වෙනමම ජාතියක් කියලාද? මොනවාරි අවයවයක් අඩුයි කියලාද? මේ කතා කරන්නේ තමාමද කියලා සපෝට සිතුනි. ඒත් ජනිත දන්නේ තමාව පාගලාම දුවන්නටය. එහෙනම් යන්නේ නෑ. මං නෑ කිව්වනේ. මං අද ගෙදර ඉන්නේ. මං ඒක ඇන්ටිටත් කිව්වා. මං ඉන්නේ මගේ ගෙදර අම්මත් එක්ක. මොකද ප්‍රශ්නේ? ඔයාගේ අම්මා ගාවට වඩා මට මගේ අම්මා ගාව පරිස්සමයි. හරි, මං එනවනේ. ආවම් බලමු. මොනව බලන්නද? දැන් ඔයාගේ අම්මා ඇවිත් බලලා ගියේ. මං ගෙදර හිටියේ. සපු මයි අද්දි කිව්වා. කිව්වේ වෙනස් වෙලා ඉන්න කියලානේ නේද? සොරි, මට වෙනස් වෙන්න බෑ. මේ මගේ ගෙදර. හරි, බලමු. මං එකක් කියන්නද? දැන් ඔය රටකට ගියේ මොකක් හරි වැඩක් කරගන්න වෙන්න ඇතිනේ. ඒ වැඩේ නිදහසේ කරගන්න. මිනිස්සු රාම එහෙමයි. තමුණුත් පත්තු වෙලා අනිත් අයවත් පත්තු කරන්නේ. දැන් මං කතා කරලා ප්‍රශ්නයක් දැම්මද? අම්මටත් කියන්නේ එහෙම කරන්න පුරුදු වෙන්න එපා කියලා. ඒවා හොඳ පුරුදු නෙමේ. තියන්නම්. සපුහු මොනවා කියාවිද කියාවත් නොබලා දඩස්කා දුරකතනේ තැබුවාය. දයාසිරි මහතා සියල්ල අසා වුණියේ. කෙල්ල හිතනා තරම්ම ලපටිත් නැත. මරු අම්මලා සීයේ, මෙයා මොනාහරි වෙච්ච ගමන් පුතාට කියනවා. ඉස්සල්ලාපන් තමන්ගේ ගෑණිගේ සැපතුක කෑවද බිව්වද කියලවත්. දොස්තර මහත්තයා ඒවා දන්නේ. දැන් මම ගෙදර යන්නලු. ඉගෙන ගත්තට මනුස්සකම් දන්නේ.
තමන්ගේ ගෑනි සතෙක් කියලා හිතන් ඉන්නේ. මාළුක කැම්පස් එකේ මොනා ඉගෙන ගත්තද දන්නේ. කෙල්ල කියාගෙන ගියේ කේන් තියනේ. කැම්පස් වල මනුස්සකම උගන්නන්නේ නෑ පුතේ. සීයේ කෙල්ල දෑසිරි මාතා ළඟ බිම දන ඔබ ඉඳගෙන ඔහුගේ දෙපා මතට දෑත් තැබුවාය. ඔයා හොඳ ෆිට් එකේ උන්න කෙනෙක්. මොකද මේ ලෙඩ වෙලා? එහෙම නෑ. දෑසිරි මාතා සිනාසුනේ. සමහර විට තමා ලෙඩවන්නට ඇත්ති. කෙල්ල නැති පාළුවට විය හැක. මං බෙහෙත් බීලා සනීප වෙන්නම්. සපු ඔහුගේ වියපත් දෑස් දෙස බලාගෙනම උන්නාය. ඇගේ දෑස්ද බොඳ වී තිබුණි. පාළුද? ඇය ඇසු ආය. දෑසිරි මාතා ඇස් හීන් කර කෙල්ලගේ හිස පිරිමැද්දී. මටත් වෙලාවකට පාළුයි. ඒත් මොනවා කරන්නද? අපි හොඳ විදියක් බලමු චූටි මැනික. මං අද ඔයා ගැන හිතලා බාරයක් වෙනවා. ඔන්න සනීපුණා මාත් එක්ක ඉන්න ඕන බාරේ ඔප්පු කරන්න. යම් සියත් මිනිබිරියත් කතා නොකර ටික වෙලාවක් උන්න ඔය. දුක් විඳින එක හොඳයි සියේ. කවදාරි අපිට සැපක් විඳින්න පුළුවන් වෙයි. සබෝ කිවි දයාසිරි මාතාගේ දෙදෙන පිරිමදිමිනි. මා වැස්ස ආයෙත් පටන් ගත්තේ සපෝත් ප්‍රේමාත් මාලිගාවෙන් එළියට බසිද්දීමේ. ඒ නාකපනා වරුසාවකි. කෙල්ලත් ප්‍රේමාත් මාලිගාවේ වාහල් කඩ ළඟ සිට වැටෙන ධාරණි පාත වරුසාව දෙස බලා උන්නෝය. පුදුම වැස්සක් නේද ප්‍රේමා? ඒකනේ බේබි. මුළු මහනුවරම තද වැසි අන්ධකාරකින් වැසී ගියේ. තවම වෙලාව හතටවත් නැත. මෙහු වහිනවා දකිද්දි සපෝගේ සිතට ආශාවක් දැනේ. ඉක්මන්ට ඔහුගේ නවාතැන්ට පැනගන්නට ඇත්නම් මෙයි ඇයට සිතුනේ. අපි එක කුඩින් යම් ප්‍රේමෝ, ත්‍රීවීලරයක් අල්ලගමු. යම් බේබි, හැබැයි අපි දෙන්නවම තෙමේ. ටිකක් තෙමුනම දිය වෙනවද බං? සපෝ කුඩේ ඉහලාගෙන ප්‍රේමාට තුරුළු වූවාය. පුංචි මල් කුඩය දෙන්නාට මදිය. හරාට වහින වැස්සෙන් ප්‍රේමා කෙල්ලව මුවා කරගත්තාය. ඔයා පව්වස්සුවේ තෙමෙනවනේ. තමා වැස්සෙන් මුවා කරගෙන තෙමෙන ප්‍රේමා ගැන කෙල්ලට දුකය. සීතලයි ප්‍රේමා. කෙල්ල කියේ වේවුලමිනි. කමක් නෑ, දැඟෙන් උණුසුම් වෙන්න බැරිය. කුඩේ අටදීම කෙල්ල ප්‍රේමාට ගැසුවාය. ප්‍රේමා, පව්, දැන් මේ වැස්සෙත් වැඩ කරනවා ඇතිනේ. එහෙම කියන්න එපා බේබි. කොල්ල ධෛර්යයෙන් වැඩ කරන්නේ. ඒ ධෛර්යය දැක්කම පුදුම හිතෙනවා ප්‍රේමා. කෙල්ලත් ප්‍රේමාත් දුවගෙනමින් පැමිණ මාලිගාව ඉදිරිපිට නවතා තිබූ ත්‍රීවිලයකට ගොඩ විය. ඒ වෙද්දි දෙන්නාම වැස්සෙන් හොදරම තෙමී අවසානය. සංගරාජ මාවතරයන් මොරසූර්ණ වැස්ස අතරින් වාහනේ සංගරාජ මාවත දෙසට ඇදෙන්නට විය. වැස්ස වහින්නේ හරහට නිසා ත්‍රීවිලරිය ඇතුළට පවා වැස්ස ගසාගෙන ඉන්නා බඳුය. හැමදාම හිතනවා යද්දි මොනාරි අරන් යන්න. ඒත් බැරි වෙනවා. සපෝ කිවි දුකිනේ. කොල්ලට මේ මූණ දැක්කම ඇති. වෙන මොනවද? මටත් එහෙමම තමා ප්‍රේමා. නාරදිගේ ලේදුවන්නේ ඒ වෙලාවට. ත්‍රීවිලරය මහවැසි මැදින් සංගරාජ මාවතේ උඩට ඇදෙන්නට විය. ටිකක් රෑ වෙනකල් ඉඳලා යන් හොඳේ. එහෙම මොනාරි රැට කන්න අරන් යන්. හා, ත්‍රීවිලරේ නැවැත්වේ මහා අඳුරේ. ළඟ ළඟවත් නොපමින තරමට වැස්සය. මංකුඩි ඉහලන්නම් බේබි, සල්ලි දෙන්න. කෙල්ල ත්‍රීවිලරයෙන් පැන කුඩ එවනට එන්නටත් පෙර තෙමී අවසානය. එන්න කුඩේ යටට. දැන් මල්ලිකින් බැනුම් අහනවා. බණී කියලා තමා බය. සපෝ කට ඇද කර කීවාය. සාගරත් චන්නත් තුන්නේ හෙට බත් පැකට් වලට තබන්නට අන්නාසි මාළුවක් හදමිනි. අන්නාසේ කුඩා කුඩා කැබලි වලට කපා කළු පහේ අතගා හදන අන්නාසි මාළුව බත් පැකට් එකට රත්තරම් මෙනි. දෙන්න උන්නේ අන්නාසි ගෙඩි 20ක් 30ක් කපමිනි. එකවර සාල කෑල්ලට වැස්ස අතරින්
කෙල්ලත් ප්‍රේමත් දුවගෙන එද්දි සාගර පුදුමයෙන් මෙන් හිස එසෙව්වේය. වැහි බින්දු බේරෙන හිසින් යුතුව කෙල්ල බලාගෙනම උන්නාය. එය සාගරගේ ඇස් වෙතම යාවී තිබුණි. ඇයි චූටි මේනික වැස්සි තිබුණි? ඔහු කීවේ තරමක් තදිනි. සපුට ආසය. ඔවුන් බනිද්දී හිතට සතුටිය. බනින්නේ ආදරයටය. හොඳ වැඩේ. මං කිව්ව මල්ලි බණී කියලා. බණී කියලා තමා බය කීකේ ආවේ. නංගි වෙවුලනව සාගර. සපෝ දිනෙත් බිමට බර කරගත්තාය. ඇත්තරම සීතලය. පුදුම තරම් සීතලය. හරියට පට්ටි පොළදී ගෙවුණු හැන්දෑවක් වගේය. චන්න අක්කටත් ඔයත් දීපං. කෝ ඉන්න? සාගර වුන් බලා සිටිද්දීම සපෝගේ අතකින් අල්ලාගෙන කාමරයට එක්කාගෙන ගියාය. තාත්තා කෙනෙක් දුව එක්ක යනවා වගේ. බලාගෙන වුන් ප්‍රේමාට සිතුණි. චුට්ටයි තෙමුණේ. අනේ සෝරි. කාමරයට ආය දැත් එක්ක රහුට වඳිමින් කීවාය. තියෙන දුක් මදිවට ලෙඩ වෙලා දුක් විඳින්න දෝන. අද නම් ඇත්තටම බනිනවා. සපෝ සිතුහාය. සියයට බාරයක් එන්න මාලිගාවට ගියා. එද්දි වැස්ස. මාත් එදා සර්ව බල්ලාවේ. සර්ට තියෙන සාංකාව මට වගේ. එහෙම කියද්දි ඒ මූණ බලන්නට බැරි තරම් දුකය. කෝ එන්න පියදාන්න. සාගර තුවායගෙන ඒ හිස පිසදම්මනට ගත්තේය. තුවායෙන් හිස වැසුනේ. සපු දෑසට ඉනූ කඳුලක් තුවායෙන් රහසින් පිසදා ගත්තාය. මට සීතලයි රත්තරන්. තුවායෙන්ම කෙල්ලෝ වසාගෙන සාගර මොහොතක් ඇව තුරුල් කරගෙන උන්නේය. හෙනයා පුපුරාගේ අන්‍යා කන්ද උඩය. එහෙත් ඇසෙන්නේ මේ ළඟ පිපිරු ලෙසිනි. මේ ඇඳුනොත් තෙතයි. කමක් නෑ. එහෙම පුළුවන්ද? තෙත ඇඳුම් මැදන් ඉන්න. කෝ? සාගර ටිකකට සපු ඔහුගේ සිරුරෙන් ඈත් කළේය. එසේ කළ ඔහු පුංචි කාමරය වූ ලී කබඩ් එක ඇරියාය. ඒ උඩම තට්ටුවේ පරිස්සමට යමක් තැන්පත් කර තිබුණි. සාගරය අතර ගත්තේය. මහනුවර ජනප්‍රියම නිමියඳුන් සාප්පුවක බෑගයක් වූයේ ඔහු ගනිද්දි සපු ඕනාවෙන් එදෙස බලා උන්නාය. සාගර සපුගේ දෙනෙත් දෙස බලාගෙන පිටතට ගත්තේ කළුස් සුදුන් මිශ්‍ර වූ අත්නැති ගවුමකි. තරමක් තුනේ සිල්ක් රෙද්දකින් මසා තිබූ ඒ ගවුම දකිද්දි සපුට පුදුම සිතුණි. ඕයේ කොයම්ම හෝ මොහතක අරගෙන තබා ඉන්නට ඇත. ඇඳගන්න. ඔහු දෝතින් මේ ඇඳම දුන්නේය. සපෝ ඒ නොගෙන ඔහු දෙසම් බලා උන්නාය. මේ ආදරය ගැන කොතනින් පටන්ගෙන කොතනින් සිතා ඉවර කරන්නද? කවදද ගත්තේ? සාගර සිනාසුණියේ. හරි ලස්සනයි. බ්ලැක් ඇන්ඩ් වයිට් ඩිසයින් වලට මං ආසයි කියලා කොහොමද දන්නේ? එහෙට දෝ සිනාසුණියේ. මගේ ගෑණි ගැන මන් දන්නේ නැද්ද නේද? උත්තරයත් ඇගෙම්මය. සපු ඔහු බලා සිටිද්දීම ඇඳුම් බ්ලවුසේ බොත්තම් විවර කළාය. සාගර අහිංසක සිනාවකින් එදෙස බලා උන්නේය. උම්ම එකක් දෙන්න. ඇයි උඩක ඇඳුමින් පමණක් වැසනු? ළමදපා කීවාය. ආදරවන්තයගේ ලෝකෙ එබතුයේ. ඕලා දැම් පහගත් යට ඇඳුමින් වැසුණු කෙල්ලගේ පියවරු මොහතකට සිපගත්තේය. හරි ලස්සනයි. හරිම ලස්සනයි. මටම මහල වගේ. ඔහුද ආශාවෙන් එදෙස බලා උන්නේය. මේ ඇඳුම ගනිද්දි හිතින් ඇයට අන්දවා හැඩ බැලූ අයුරු සාගරට සිහිවිය. කවදද ගත්තේ? බත් පැකට් විකුණලා ඉසෙස්ලාම සල්ලි හම්බෙච්ච දවසේ. ඉතින් එදා මට ගත්තේ? මාත් කමිසයක් ගත්තා. ඕගෙන සපූට ඇතිවෙන්නේ නිම්හිම් නැති ආදරයකි. ඇය යටට ඇඳවුන් සාය ගවමට යටින් අත දමා ගැලෙව්වාය. මේ දෙක තියලා යන්න. මං හොදල මගේ ළඟ තියාගන්නම්. අනේ කෝ එන්න. කොණ්ඩි තාම තිතයි. තමාව දරුවෙකුමින් හදා වඩා ගන්නට කෙනෙක් මේලොව සිටියේදී
තවත් ජීවිතය සමග මොකට ජීවත්වෙනවාද? මොකට ජීවත්වෙනවාද? මේ වැස්සේ බලන්නාවේ නොබල නිදාගන්න බැරි නිසා තරහද? සාගර සිනාසුනේ ඒ තෙත හිස අතගාමිනි. කෝපි සුමුදක් එනවා. චන්‍ය හදලා ඇති, ගිහින් බොමු. ඒ සපු නැවති ඔහුගේ අතකින් අල්ලා ගත්තාය. ඊටත් පසු වැහේ සීතල හද්දෝගට කපා හරින්නට මෙන් ඔහු පුදුමාකාර ලෙස වැළඳ ගත්තාය. මං තීරණයක් ගන්නවා. ඇය තදින් කිව්වාය. හිමියට ගමු. මට නැති වෙන්නේ නෑනේ. ඔහු ඇගේ හිස අතගා කීවේය. ප්‍රේමා එද්දිම කෙල්ල දෙස බැලුවාය. අනේ ලස්සන ගවුමක්. කොහෙන්ද බේබි? අරගෙන තියලා. සපු සාගර දෙස බලා කීවාය. පැය තුනක් විතර ඉඳලා නංගී ඕක තේරුවේ. එහෙ දුක හිතෙන කතාවකි. සපු සාගරගේ බාහුවකට බර වූවාය. අක්කයි මායි පොල් රොටි පාරක් දැම්මා මචං. කෝපිත් හැතුවා. ඒක තම ආපු සුවඳ. සපු සාගරත් වාඩියුවේ ගඩොල් බිත්ති උඩේ. මේ ජීවිතේ කොතරම් ලස්සනද. සීනි සම්බෝලයි පොල් රොටි දෙන්නටම එකට බෙදුවා. අයියපව්. එහෙම පුළුවන්ද? අපේ නෑනාවම සලකන්න එපැයි. නැද්ද මස්සිනා? සාගර උණු උණු පොල් රොටියෙන් කෑල්ලක් කඩ සීනි සම්බෝලත් සමග සපූට කැවුවය. මේ සීතල වැස්සේ ඒ පොල් රොටිය පුදුම තරම් රසය. ජීවිතය ගතවන්නේ මෙලෙස නම් අද රැය පමණක් නොව ජීවිතයේ උදාවන හැම රැයක්ම අද වගේ නම්. ඇයි බබා? ඕ කනට ලංකර ඇසුයේ ඇස්සල කඳුලිය. ඉක්මනට කන්න හොඳේ. ඕ ඒ සතගෑවේ ප්‍රේමාදේව බලාගෙන. මල්ලි ප්‍රේමා කතා කළේ සෙමිනි. අක්කේ ඔය හිටියට උන්නේ සතුටින් නෙමේ. මං දන්නවා අක්කේ. තවත් කටක් ඕ කැවුවේ. අරංගේ දොස්තර මහත්තෙක් නිසා මං හිතුවේ. සාගර කියන්නට ගියදී ගිලගත්තේ. එහෙම කතා කියන්න එපා. සපු කිවි අඬමිනි. නෑ මැනික. මං විඳින දුක මං මටත් දැනෙනවා. දැන් රොටි කමු. සපු ඕගේ උරතලයට බරවි වැටෙන වැස්ස දෙස බලා උන්නාය. වැස්ස පායන් නෑ සාගරයියේ. ඒ වචන කීවේ අදරෑව තියාගන්නා ලෙසද? සාගර සිතුවේ. තියාගන්න පුළුවන් නම් මං තියාගන්නවනේ. සාගර කීවේ මුදු හඬිනි. ආවට ගියාට වචන කියා කෙල්ලගේ හිත රැද්දන්නට නොහැක. මං දන්නවා එක රැයක් මේ පුංචි ගෙදර ඉන්න ආසයි. තියාගන්න ඊට වඩා ආසයි. වැස්ස වැටුනේ කෙල්ලට යන්නට එපායයි කියන්නට මෙනේ. සපු ඕගේ උරතලෙන් ඉන රස්නේ තව තවත් දනවා ගන්නට මෙන් ඒ උරතලේ වැළඳ ගත්තාය.